අවුරුදු 4 දාපු hard work එකින් තමයි දැන් මේ වෙදී යම් කිසි දෙයක් achieve කරගෙන ඉන්නේ. Majestica Langa Tiles Fine Living Redefined. අතරම මම දැක්කා අපි එළින්දම් බලන් ඉඳි ක්‍රිකට් එක ගහන්න ලේසි වුණ නෑ අපිට මුලින්දම්ම. ඉතින් මම ඒක ලොකුවට ඒක ඔලුවට ගත්තේ නෑ. මම මැදට ගියේ මම කොහොමද ටීම් එකට මොමන්ටම් එකක් අරන් දෙන්න කියලා හිතලා තමයි මම ගියේ. ඉතින් මටත් රිදම් එකක් සෙට් වුණා. ඉතින් මම ඒක දිගටම කන්ටිනියු කරා. ලොකු දේවල් වෙනස් කරන්න ගියේ නෑ. බෝල එන පැත්තට ගාගෙන හිටියා. ඔව් අතරම මම හිතන්නේ අර එලි හිටිය අවුරුදු 4 ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා ඒ ටීම් වල ගහලා මැච් දිනවල ඒ දේවල් මම ගොඩක් එක්ස්පීරියන්ස් කරපු දේවල්ම මම මෙතනට අරන් ආවා. ඉතින් මම හිතන්නේ ඒ අවුරුදු 4 දාපු hard work එකකින් තමයි දැන් මේ වෙදී යම් කිසි දෙයක් achieve කරගෙන ඉන්නේ. ඔව් ඇත්තටම අද ඉනිම ගැන ගොඩක් සතුටුයි. මොකද අපිට ඕනම තරගයක් මොකද මේ සුපර් ෆෝස් වල තරග දෙයක් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕන. ඉතින් අපිට ඕනම තරගයක් සහ කඩුල ගොඩක් අසීරු තරග තිබ්බ බැක් කරන්න. ඉතින් ඒ වෙලාවේ ටීම් එකට දායකත්වය දෙන්න පුළුවන් මොන එක ගැන සතුටුයි. කඩුල ඉක්වීමෙන් මිදුන් නෑ. ඒ කියන්නේ ඒක සල් මෙන්ඩිස් අපේ විකට් කීප් කරන මම සෙකන්ඩ් විකට් කීප් විදිහට ඉන්නේ. ඉතින් මම LPL එකෙත් ක්‍රීඩා කරේ ෆීල්ඩින් වලින් කීප් කරේ නෑ. ඉතින් මම ෆීල්ඩින් පැත්ත ගොඩක් අන්තිම පහුගිය කාලේ ගොඩක් මහන්සි වුණා. ඉතින් මගේ පැත්ත ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් මම මට කීප් කරන්න තිබ්බත් ෆීල් කරන්න තිබ්බත් මම ඒ 100% මගේ ටීම් එකට දෙනවා. ඒක මම අර අන්තිම අවුරුද්ද වගේ ක්‍රීඩා කරපු විදිය මම ඒ LPL එකෙන් ගිය අවුරුද්දේ පටන් ගත්තේ. ඉතින් ඒක බෝලගේ මයින්ඩ් එකත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ආව කොහොමද අනිත් පැත්තට හරවගන්නේ කියන එක මම අන්තිම කාලෙම ක්‍රීඩා කරපු විදිය. ඉතින් විකට් එක කොහොම හැසිරුණත් මුලින්ම මගේ ස්ට්‍රෙන්ත් එක මම බැක් කරලා ගහනවා. ඉතින් එතනින් එහාට ඒක වැඩ කරේ නැත්නම් තමයි මම ප්ලෑන් B එකට යන මුලින්ම. ඒක මම දන්න දේ ඒක. සාමාන්‍යයෙන් මහන්සියලා කරගත්ත දෙයක් මම ඉගෙන ගත්ත දෙයක්. ඉතින් ඒක මුලින්ම මම බැක් කරනවා. ඔව් ඇත්තටම කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරද්දී ඉතින් තමන්ගේ පර්ෆෝමන්ස් වගේම තමයි මේ දේවල් ඉස්සෙන්නේ ටීම් එකක් දිනද්දි. ඉතින් මම අද 90 ගානක් ලබා ගත්තට තරගයේ පරාජය වුණා නම් අපි ඒ දේ මාව හයිලයි පෙන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා කණ්ඩායමක් විදියට අපි ක්‍රීඩා කරන විදිය ගොඩක් හොඳයි මේ වෙලාවේ. උඩින් ලකුණු ගහුවේ නැත්තම් මැද්දෙන් ගහලා දෙනවා. මැද්දෙන් නැත්තම් උඩින් ලකුණු ගහලා දෙනවා. බෝලල්ලා ඒගොල්ලෝ අත උස්සලා වැඩේ කරනවා. ඉතින් ඇත්තටම කණ්ඩායමක් විතර ක්‍රීඩා කරන විදිය ගැන ගොඩක් සතුටුයි. ඉතින් මේක ටීම් එකක් විතර කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි ටොස් එක දින්නොත් බැට් කරන්න ඉඩිය කොහොමද කණ්ඩායමක් විතර. ඉතින් මම හිතන්නේ පැතුමුයි කුසලුයි බැට් කරපු එතන ගොඩක් ස්ලෝ වගේ පෙවුනාට මම හිතන්නේ පන්දු යවන්න සහ කඩුල්ල හැසිරෙන විදියට ඒ දෙන්නගේ උපරිමයේ දෙන්න කරා. ඉතින් ඒලාවේ ඒ දෙන්න ගහපු විදිය ගොඩක් වටිනවා. මොකද ඒලාවේ ඉර වෙලා පාරක් ගහන්න ගිහලා සමහර මිස්ටේක් එකක් කරා නම් මමත් අවුට් වෙන චාන්ස් එකක් තිබුණා. නමුත් ඒ දෙන්න එතන තව පස්සට ඇදලා ඇදලා තව මොමන්ටම් එක අරන් දුන්න හින්දා මටත් ලේසි වුණා. සහ මං ගියාට පස්සේ මම කට් එක දැක්ක ගමන් මට මම එන පාර්ට්නර්ස්ලාට කිව්වා අපි 320 ගහන්න බෑ මේ කට් එකේ 250ක් අපි ගහමු. සහ ඒක ගහන්න ඕනේ අපි අන්තිම ඕවර 8-7-6 කෑල්ල තමයි අපි ගහන්න ඕනේ කියලා. ඉතින් ඒක මුලින්ම කරන්න හැදුවා නම් අපිට සමානට ලකුණු 220ෙන් 210ක් නවතින්න තිබුණා. ඉතින් මම හැම වෙලාවෙම ප්ලෑන් කරේ කොහොමද අන්තිම ඕවර 4-5ට මැච් එක ගෙනියලා එතනින් කොහොමද මම චාන්ස් එකක් කරන් ටීම් එක 250කට දාන්නේ කියන එක තමයි මගේ ඔළුවේ හැම වෙලාවෙම තිබුණේ. ඔව් ඇත්තටම සතේගේ දුක් වෙන නැති වුණ එක ගැන දුක් වෙනවා. නමුත් ඒක මගේ ඇත්තටම ඔළුවේ තිබ්බෙත් නෑ. ඒක ලබා ගන්න පුළුවන් මේ කියලා අන්තිම ඕස් දෙකේදී වගේ තමයි ඒක ලං වුණෙත්. ඉතින් LPL එකෙත් යම් කිසි දුරට හොඳින් ක්‍රීඩා කරා. නමුත් ස්ටාර්ට් කන්වර්ට් කරගන්න බැරි වුණා ලොකු වේවට. ඉතින් මේ වෙලාවේ ටීම් එකට ඕන දේ කරගන්න පුළුවන් වෙන එක ගැන සතුටුයි. ඔව් ඇත්තටම ඒක ක්‍රීඩකෙට ඒ වගේ කාලවන් එන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒක මට වෙන්නත් පුළුවන් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒ වගේ කෙනෙක් ඒ වගේ ලකුණු යම් කිසි එන්න ඇති වෙලාවක මේ වගේ කණ්ඩු තුනක් අරන් ටීම් මැච් එක දිනන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි. එයාගේ පැත්තෙන් මටත් මොකද අපි දැනගත්තා ස්පින් එකට අපේ වෙල්ලාලගේ හොඳට දැම්මට කට් එකක් ගන්න ආයි පෙවුනේ දසුන් අයගේ. ඉතින් මම හිතනවා අද දවසේ ඕන වුණ වෙලාවක හොඳ ස්පෙල් එකක් දාලා තරගේ ජයග්‍රහණය කරලා දුන්නා බෝලින් පැත්තෙන් ඒගොල්ලෝ. ඔව් කඩලු ගැන ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වගේම තමයි අපේ LPL ගහද්දිත් තිබ්බේ කඩලු. ඉතින් මම හිතනවා ඉන්දියා පකිස්තානෙත් එක අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ. අපේ මේ වගේ විකට් වල ලොකු දේවල් කරන්න කියන මැජික් දේවල් කරන්න අමාරුයි. ඉතින් මම කියන්නේ අපි ටීම් එකක් විදිහට අපි කරන ස්ටෙප් එකේ තියෙන බේසික්ස් දේවල් තමයි අපි කරන් බැක් කරන්න ඕනේ හැම වෙලාවෙම. ඉතින් ඒ දේවල් බැක් කරලා අපි අපේ
්‍රේම් එක ඉඳන තම අපි දිනන්න බලන්න ඕනේ. ඉතින් එතන යහට අමාරුනොත් අපි එතනට සිටුේෂන් එකට යනවා. ඉතින් මම හිතන්නේ ටීම් එකක් විතර බේසික් දේවල් කරන්න තමයි බලාපොරොත්තු. අතරම බැලුවත් අන්තිම තරඟ 13ේම ක්‍රීඩකයන් වෙනස් වුණේ පොඩි දෙන. ඉතින් මම හිතන්නේ ඒ ක්‍රීඩකයන්ට ඒ දීලා තියෙන ඔපචුනිටි එක අතරම ලොකු දෙයක්. මොකද නැත්තම් තරඟයකින් දෙකකින් ඒ ප්ලේයර් ඇඩියට යන්නේ නැතුව මේ වගේ රන් එකක් දෙන එක ඇත්තම ක්‍රීඩකයන් විදියටත් ඒක හොඳයි. සහ මේ තරඟ තුනත් අපි ක්‍රීඩා කරේ එකම කණ්ඩායම. ඉතින් ඒක ඒතකොට කරගෙන යද්දී අර මිස්ටේක් එකක් වුණත් රිකවර් වෙන්න ප්ලේයර්ට වෙලා තියෙනවා. තව තරගයක් දෙයක් හම්බෙද්දී මම ඇත්තට හිතනවා මේ වෙලාවේ සිලෙක්ටර්ස්ලා සහ හැමෝම අපිව බැක් කරන විදිය, කණ්ඩායම ක්‍රීඩා කරන කට්ටිය බැක් කරන විදිය ගැන මම ඇත්තටම ගොඩක් සතුටුයි. Beautiful outside and inside. Black Knight, make your mark.